තුනයි තුනයි එකතු කරාම 6යි කියලා අපි හැමෝම දන්නවනේ. අපි ඒක මේ විදිහට ලිව්වොත් 3 + 3 සමානයි 7යි කියලා ඒක කවුරුත් පිළිගන්නේ නැහැනේ. අපි බලමු මේ ප්‍රකාශය කොහොමද ඔප්පු කරලා පෙන්නන්නේ කියලා. 3 3 එකතු කරාම 7යි කියලා. අපි මුලින්ම ලියනවා 3 + 3 සමානයි 6යි. 3 3 එකතු කරාම 6යි. ඊට පස්සේ දකුණු අත පැත්ත ගමු 6 ඍණ 13 බෙදීම 2 13 බෙදීම 2 අඩු කරලා ඒ පැත්තේ වෙනසක් නොවෙන්න ධන 13 බෙදීම 2 13 බෙදීම 2 අඩු කරලා 13 බෙදීම 2 එකතුරයි. එතකොට වෙනසක් වෙන්නේ නැහැ ඒක කිසිම. ඊට පස්සේ 6 ඍණ 13 බෙදීම 2 මේ ප්‍රකාශයේ වර්ගය ගන්නවා. වර්ගයේ වර්ගමූල ගන්නවා. වර්ගයේ වර්ගමූල ගත්තත් වර්ගයේ වර්ගමූල කැපිලා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ධන ඉතුරු වෙලා තියෙන 13 බෙදීම 2 එහෙම අපි ලියා ගන්න. අපි දන්නවා A ඍණ B ගේ සම්පූර්ණ වර්ගය සමාන වෙනවා A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගයට. අපි ඒක 6 ඍණ 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගයත් ඒ විදිහට අපි ලියා ගන්නවා. අපිට එතකොට ලැබෙනවා 6 වර්ගය ඍණ 2 වැඩි කිරීම 6 වැඩි කිරීම 13 බෙදීම 2 ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගයේ. අපි වර්ගමූලයක් එහෙම ලියා ගන්නවා. ධන ඉතුරු වෙලා තියෙන 13 බෙදීම 2ත් අපි ලියා ගන්නවා. මේක තවස් සුළු කරනවා අපි. සමාන 6 වාරයක් 6 36යි කියලා අපිට ලැබෙනවා. ඍණ 13 වාරයක් 6 78යි. ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගය එහෙම ලියා ගන්නවා. ධන 13 බෙදීම 2ත් අපි ඒ විදිහට ලියා ගන්නවා. අපි මේ ගාන මෙතෙන්ට ගියමු. ඊට පස්සේ 36 ඍණ 78 ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගයේ වර්ගමූලය ධන 13 බෙදීම 2 ඊට පස්සේ 36 ඍණ 78. එතකොට අපිට ලැබෙන ඍණ 42. ඍණ 42යි කියලා අපිට ලැබුණා. ධන 13 බෙදීම 2 වර්ගය වර්ගමූලය ධන 13 බෙදීම 2ත් අපි මේ විදිහටම ලියා ගන්නවා. ඊට පස්සේ අපි ඍණ 42 වෙනුවට අපි ලියා ගන්නවා 49 ඍණ 91. 49 ඍණ 90ක් අඩු කරලා පස්සේ ඍණ 42 අපිට ලැබෙනවා. ඊට පස්සේ ධන 13 බෙදීම 2ත් අපි මේ විදිහටම ලියා ගන්නවා. වර්ගමූලයේ දැම්ම ධන 13 ඉතුරු වෙලා තියෙන 13 බෙදීම 2ත් එහෙමම ලියාගත්තා. 49 අපි ලියා ගමු නම් 7 වර්ගයේ විදිහට 7 වර්ගයේ 49 ඍණ 91 ලියන්න පුළුවන්. 7 වැඩි කිරීම 13 විදිහට. 7 වැඩි 13 91. ඒ ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගය තියාගත්ත වර්ගමූලයේ දැම්ම ධන 13 බෙදීම 2 ලිව්වා සමානයි 7 වර්ගය ඍණ 7 වැඩි කිරීම 13. අපි මේක දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදනවා. දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදුවට කිසි වෙනසක් වෙන්නේ නැහැ. ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගය වර්ගමූලයක් දාගත්තා. ධන 13 බෙදීම 2ත් අපි හැමම ලියාගත්තා. ඊට පස්සේ 7 වර්ගයේ ඍණ 2 වාරයක් 7 වැඩි කිරීම 13 බෙදීම 2 ධන 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. අපිට මේකත් අපි කලින් A වර්ගයේ ඍණ 2AB ධන B වර්ගය A ඍණ B ගේ සම්පූර්ණ වර්ග විදිහට අපිට මේක ලියා ගන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන්නේ 7 ඍණ 13 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. වර්ගමූලයත් එහෙමම ලියා ගන්න. ධන ඉතුරු වෙලා තියෙන 13 බෙදීම 2ත් එහෙමම ලියාගත්තා. වර්ගයට වර්ගමූලයක අපිට ගිහිල්ලා සමානයි 7 ඍණ 13 බෙදීම 2 විතර ඉතුරු වෙන්නේ. ඊට පස්සේ මෙතන ඉතුරු වෙලා තියෙන 13 බෙදීම 2ත් ලියා ගන්න. ඍණ 13 බෙදීම 2කට ධන 13 බෙදීම 2 කැපිලා යනවා. අපිට ලැබෙන සමානයි 7යි කියලා.
දකුණු පැත්තේ සමාන 7යි කියලා ලැබුණා. වම් පැත්තේ අපිට අපි ලිව්වේ 3 ධන 3. ඒ කියන්නේ අපිට ඒකෙන් ලැබෙනවා 3 ධන 3 සමාන 7යි කියලා.